සංවිධායක බැසිල් රාජපක්ෂ රුමා දිවිනට පැමිණියා. මොකද්ද මේ විශේෂ හේතුව පැමිණීමේ? එතුමා පැමිණිය ගීපු නිසා. පොද එතුමා රට ගියා. ඉතින් ආය ලංකාවට ආවා. හින්දා ඒක මම හිතන්නේ වෙනසක් තියලා නේ. නෑ හැමදාම බැසිල් රාජපක්ෂ එතුමා ලංකාවට උඩ අපි එයාපෝට් එකට එනවා. අපි විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන බොහෝ දෙනෙක් එනවා. එදා නම් ලංස එතුමාලේම තමයි ඉස්සරහින් හිටියේ. ඉතින් අද එතුමාල වෙනම සංධානයක් හදලා තිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් එතුමා එක්ක හිටු පිරිස හැමදාම එතුමා රට ගිහිල්ලා එනකොට මේ අදයි නෙවෙයි. මට මතක් කාලේ කියන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 1994 මැතිවරණයේ බැසිලමත්තුමා මෙහෙමනකොට අපේ ගමේ කට්ටිය ඇවිල්ලා තමයි බැසිලමත්තුමා එයාපෝට් එකෙන් පිළිගත්තේ. එතකොට ඉතින් ඔබතුමාලා මාධ්‍ය වේදින්තර දාවේ නැහැ. එදා මේ නාලිකා බොහොමයක් තිබෙත් නැහැ. එහෙනම් දන්නේ නැතුව ඇති. මේ වගේම තමයි අදත් එතුමා ලංකාවට එනකොට අපේ පක්ෂය මේ පක්ෂය හැදුවේ එතුමානේ. අපි ඇවිල්ලා එතුමාව ආදරෙන් පිළිගන්නවා. හැබැයි මේවර ජාතික මැතිවරණයේ විශේෂ අවස්ථාවක් නේද මේ ඉතිහාසගත වෙන මේ ඉදිරියේ එන ජනාධිපතිවරණය. හැම ජනාධිපතිවරණයක්ම ඉතිහාසගත වෙනවා. ඒක තමයි යථාර්ථය. මොකද හැම ජනාධිපතිවරණයකම පත් වෙන නායකයා මත තමයි මේ රටේ ඉරණම තීන්දුව වෙන්නේ. 2015 යහපාලන ආණ්ඩුවක් තෝරාපත් කරගත්තා. 7%ක තිබිච්ච ආර්ථිකයේ 1%ට වැට්ටුවා. විරකියාව තනි ලක්කමේ තිබිච්ච රට, බැංකු පොලිය තනි ලක්කමේ තිබිච්ච රට ඉලක්කම් දෙකකට ගෙනාවා. රනිල් ජනාධිපතිතුමා එදා අග්‍රමාත්‍ය රවිදිර ප්‍රකාශයක් කරා 2020 වෙනකොට මේ රට ණයබරින් සම්පූර්ණයෙන් අයින් කරනවා කියලා. හැබැයි එතුමාලා කාලේ ISB ණයම බිලියන 12ක් ගත්තා කියලා එතුමාලගේම මහ බැංකු අධිපතිවරයා කියනවා. මේ මම කියන කාරණා නෙවෙයි, මේ එතුමාලගේ මාධ්‍ය සහ එතුමාලා කියපු කාරණා. ඒ හින්දා මේ රටේ හැම ජනාධිපතිවරණයක්ම තීරණාත්මක. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණා. කොරෝනා වසංගතය ආවා. ඒකෙන් යම් සහනයක් දුන්නා. හැබැයි මේ පැත්තේ ඒ වගේම ආර්ථික අර්බුදයකට මුහුණ පාන සිද්ධ වුණා. ඒ හින්දා 2015 ඒ ආර්ථික වර්ධනය ඒ ආකාරයෙන් කරගෙන ආව නම් ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු එදා ඉන්දියාවට ගිහිල්ලා සම්පූර්ණ බලාගාඩ විරුද්ධ නොවී හිටියනම් විදුලි බල අර්බුදයකට රට මුහුණ පාන සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිව් ෆෝර්ටස් ආයෝජනයේ ලංකාවට එනකොට ඒකට විරුද්ධ නොවී හිටියනම් විදුලි බල අර්බුදයකට මුහුණ පාන සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ දිවිනට පැමිණීමේ අනතුරුව විශේෂ තීරණ ගොඩාක් රසක් ගන්න තිබෙන බවට ආරංචි. ඔව් පැහැදිලිම පක්ෂයක් විදිහට ඉදිරි කාල සීමාව තුළ අපි අපේ දේශපාලන ගමන පිළිබඳව තීන්දුව කීපයක් ගන්නවා. සමහර ඒවා අභ්‍යන්තරයි. ඒවා එළිය අපි කියන්න යන්නේ නැහැ. සමහර ඒවා අපි එලිම එලිය ප්‍රසිද්ධිය කියන්න පුළුවන් කාරණාත් තියෙනවා. හැබැයි තීන්දුව తీරන ගන්න රාජපක්ෂවරු පමණක් එක්ක වෙලාද? එහෙම ගන්න ඕන නම් බැසිලමත්තුමා ලංකාවට ගන්න ඕනේ නැහැ නේ. අපිට කොන්ෆරන්ස් කෝල් එකක් දාලා නැත්නම් Zoom සාක්ෂණයෙන් අපිට සාකච්ඡාව තියන්න තිබ්බා. හැබැයි මේක පක්ෂයක් විතර ගන්න තීන්දුවක්. එහෙම නැතුව පවුල ඇතුළේ ගන්න තීන්දුවක් නෙවෙයි. හැබැයි දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියලා තියෙනවා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා එළඹෙන. ඒකට කණ්ඩායම මේ සකස් කරලා තියෙනවා ඉදිරි වැඩ කටයුතු කරන්න. එතකොට දැන් පොහොට්ටුව මොකද ඒකට කරන්න යන්නේ? නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් නායකයා. ඉතින් එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණෙන් එහෙන් අපේක්ෂකයෙක් දාලා තියෙනවා. ඒ වගේම තමයි සජබෙන් සජිත් ප්‍රේමදාස මහත්තයව දාලා තිනවා. ඉතින් අපි පොහොට්ටු විදිහට අපි අපේ තීන්දුව ගමු. අනිත් පක්ෂ දිහා බලන්න ඕනේ නැහැ නේද? එතකොට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණය වැඩ කටයුතු කරන්න පොහොට්ටු ඔබතුමාලගේ මැති ඇමතිවරුන් නේද පත් කරලා තියෙන්නේ. ඔය දෙය ආණ්ඩුව ඉන්නෝනේ. ඉතින් අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා නම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්නත් ඒ ආණ්ඩුව ඉන්න කාල සීමාව අපි කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් කකුලෙන් අදින බෑනේ. ඒ කකුලෙන් අදින න්‍යාය අපේ නැහැ. ඉතින් පැහැදිලිවම අරගලයක් ආවා. අරගලෙන් ජනාධිපතිවරයෙක් පත් කරා. ඒ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුව ඒ කාල සීමාව තුළ කරගෙන යන අපි උපරිම සහයෝගය දෙනවා. හැබැයි පොත්ජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණයට කවුරු හරි පුද්ගලෙක් ඉදිරිපත් වෙනවා නම් ජනාධිපති අපේක්ෂකය හැටියට රාජපක්ෂවරු ඇරෙන්න වෙන කවුරුවක්වත් නැහැ නේ ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳව පක්ෂ තීන්දුවක් ගනී. ඒක මම හිතන්නේ අපි සාකච්ඡා කළා මාධ්‍ය හමුවේ ගත යුතු තීන්දුවක් නෙවෙයි. අපේ පක්ෂේ ග්‍රාමීය නායකයෝ 14000ක් ඉන්නවා. ඒ වගේම තමයි අපේ පක්ෂේ අනුබද්ධ සංවිධාන තියෙනවා. ඒ වගේම අපි දේශපාලන පක්ෂයක්. තනි පුද්ගලෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායමක් නෙවෙයි. එහෙනම් අපි පක්ෂයක් විදියට අපි ගත යුතු තීන්දුව ක්‍රියාමාර්ග අපි ගන්නවා. පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට වැටේද මේවර ඉදිරි මැතිවරණයේ? පැහැදිලිවම පොහොට්ටුව නැත්නම් ශ්‍රී ලංකා පුජන පෙරමුණ තමයි මේ රටේ බලවත්ම දේශපාලන පක්ෂය. ඒ හින්දා අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන්, ජනාධිපති මැතිවරණයක් වෙන්න පුළුවන්. අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.